ඊට පස්සේ විජය මොකද්ද කරේ? රට වෙනුවෙන් සාමය වෙනුවෙන් විදේශ මැදිහත්වීමක් වළක්වීම වෙනුවෙන් මේ ප්‍රශ්නේ අභ්‍යන්තරිකවම විසඳන්න ඕනේ කියන ඒ චේතනාවෙන් තමුන්ව හිරේ දාපු ජය ජවදන ජනාධිපතිතුමාට විවෘත ලියුමක් ලිව්වා. විවෘත ලියුමක් ලියලා කිව්වා මේ ප්‍රශ්නේ මේ ජනවාර්ගික ප්‍රශ්නේ සාකච්ඡා කළා විසඳුමකට එන්න සර්වපාක්ෂික සමුළුවක් හැඳවන්න කියලා. ඒ සර්වපාක්ෂික සමුළුවක් හැඳෙව්වා 1986 ජූනි මාසේ. මට මතක විදියට. ඒ සාකච්ඡාවට ජයා ජවදන ජනාධිපතිතුමා සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සාකච්ඡාවට සමුළුවට සහභාගී වීම වර්ජනය කරා. නමුත් ජයා ජවදන ජනාධිපතිතුමා සහ බණ්ඩාරනායක මැතිනි අතර සාකච්ඡාවක එදාම උදේ වෙනම ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් තිබුණා. එතුමිය සහභාගී වුණේ නැහැ වටමේස සාකච්ඡාවට. වම වෙනුවෙන් විජය ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා පීටර් කේනමන් ඒ සියලුම නායකයෝ සරන් මුද්දුටෙක්වම සහභාගී වුණා. මට සමාවෙන්න ඕනේ මට මතක නැහැ අපේ වාසුදේව සහෝදරයත් ඒ සාකච්ඡාවට ඔව් සහභාගී වුණා. දැන් මේව රහසාගත නෙමෙයි. ඒ සාකච්ඡා කරලා 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 අන්තිමට ආපු එකඟත්වය ගණකම් පොතක් හැටියට රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කරා. ඒ සාකච්ඡා විවරණාව ජයා ජයවර්ධන ජනාධිපතිතුමා නිල ප්‍රකාශනයක් කළා කිව්වා අහවල් දේ මම ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් දැන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම කුමක් කියලා විජය කුමාරතුංගයි ආචාර්ය කොල්වින් ආනන්ද සිල්වායි සරත් මුත්තොටුගමයි පීටර් කෙනමනුයි වාසුදේව සහෝදරයයි හිතුවද කියලා. ඒකේ තිබුණේ මේ ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනස් කරන්නයි කියන්නේ. ඒකේ තිබුණේ උතුරයි නැගෙනහිර එකහු කරන්නයි කියන්නේ. ඒකේ තිබුණෙත් නෑ මම ඒකත් කියන්න ඕනේ ජනාධිපති ක්‍රමය අවදි කරන්නයි කියලා. දැන් මේ කතා කරන්නේ කොල්විනාද සිල්වා ආචාර්යතුමා කියපු දේවල් ගැනනේ. එතුමා 78 කියපු දේන වඩා 86 කියපු දේනේ. වළංගු හේතු 78 පස්සනේ 86 කියන අවුරුද්ද තියෙන්නේ. නමුත් සමහරුන්ට ඒක ගණන් කරගන්නත් බෑ. ඉතින් කොල්විනාද සිල්වා පීටකෙනම මේ සියලු දෙනා එදා 78 විවස්ථාව විවේචනය කරපු කට්ටිය. ඔවුන් ඉදිරිපත් කරපු මතය තමයි ජයා ජවදනට අන්තිමට පිළිගන්න සිද්ධ වුණේ. වමේ මතය ඒක. ප්‍රජාතන්ත්‍රවාදී වමේ මතය. පළාත් සභා ක්‍රමය. ඒ පළාත් සභා ක්‍රමය ෆෙඩරල් ක්‍රමය නෙමෙයි. ෆෙඩරල් වාදය හෝ අර්ධ ෆෙඩරල් වාදයට කිට්ටුනේවත් නැහැ. මේ තිබිච්ච ඒකීය රාජ්‍ය රාමුව තුල පළාත් සභා වලට යම්කිසි බලතල පැවරීමක් කිරීම. 86 ජූනි සර්වපාක්ෂික සමුළුව. ඒක කොතෙක් දුරට රහයිද කියලා කිව්වොත් ඒ සමුළුව ඉවරෙච්ච ගමන් මහාචාර්ය තිලක් රත්නකාර මේ සියලුම වාමාංශික නායකයෝ ඩියු ගුණසේකර සහෝදරයා මට මතකයි ඩියු උත්තිරිය ඒ සියලුම නායකයෝ සමග රූපවාහිනියේ එකිනෙකා බැගින් දීර්ඝ සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. විජය කුමාරතුංගගේ මත විජය කුමාරතුංගත් එක්ක මට මතකයි ඒ වැදගත්ම සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. ඉතින් මිත්‍රවරුනි විජය කොල්වින් පීටර් සරත් මේ පිරිස කවදාවත් කිව්වේ නැහැ ඒකී රාජ්‍ය ක්‍රමය හොඳ නැහැ මේක තුල මේක විසඳන්න බෑ ජනාධිපති ක්‍රමය තුල විසඳන්න බෑ පළාත් දෙක එකව කරන්න ඕන අර්ධ ෆෙඩරල් ක්‍රමයක් තියෙන්න ඕන මේ පැකේජය වගේ කලාප සංගමයක් කරන්න ඕන එහෙම කිව්වේ නැහැ. කිව්වේ මේ පළාත් සභාව වලට ස්වායත්තතාවයක් දෙන්න මේ තියෙන රාමුව තුල. ඒ සියලු දේවල් මොන බලතලද දෙන්නේ මොන බලතලද නොදෙන්නේ ඒ ඔක්කොම අර පොත් පිංචේ දිනන ඒක වහලා ඒක යනපත් කළා තමයි මේ ජයම්පත වික්‍රමරත්නලා චන්ද්‍රිකාලා අද ඔය කරන්න යන ෆෙඩරල් කරණය වෙන නමකින් හෝ මේ කරන්න හදන්නේ.
ආපහු විජය පාවලා දීලා. සහ වමේ සම්ප්‍රදාය වමේ සූත්‍රය මෙතනදී පාවලා දීලා. මිත්‍රවරුනි. ඒ කාලේ මෙතනදී පොඩි පෞද්ගලික කතාන්තරයක්වත් කියන්න තියෙනවා. හේතුව මට ආරංචි වුණා මේ චන්ද්‍රිකා ඊයේ අදයි මේ අපේ අද මේ රශ්වීම ගැන යම්කිසි විවේචනයක් කළා කියලා තියෙනවා කියලා මේ ඒ ආරාධිත දේශකයා කියන්නේ මම විජයගේ අවමගුල් උත්සවයටත් ආවේ නැහැ කියලා එතුමියට පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ ඇයි එන්න බැරි වුණේ කියලා. මිත්‍රවරුනි මම මේ කියන එක්සත් ජාතික පක්ෂයේ අන්ත දක්ෂිණාංශික ගමන ඒ ගමන ගැන මම මෙතන අද හිටගෙන මේ වාචිකව කෑකෝ ගහලා විවේචනය කරනවා පමණක් නෙමෙයි. ඒ එදා ඒ ආණ්ඩු කාලේ ඉතාම භයානක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සහ හදිසි නීති යටතේ කොළඹ උසාවියේ මහ උසාවියේ අධිචෝදනා 14ක් යටතේ පළවෙනි චූදිතය හැටියට මම හිටියේ. මාව අත්අඩංගුවට ගන්න බැරි වුණා. මම කට්ටි පණමින් හිටියේ. ඒ නඩුවේ හිටපු ඒක ගැන චන්ද්‍රිකාට තව විස්තර දැනගන්න ඕන නම් තමුන්ගේ ওই ජනවාර්ගික සුහදතා කමිටුවේ ඉන්න ආචාර්ය රාමමාණිකලිංගම්ගෙන් එහෙම අහන්න පුළුවන්. හේතුව ඒ කාලේ තරුණෙක් ඒ ලයිස්තුවේ හිටියේ අපිත් එක්ක කේ පත්මනාභ ඊබීආර් ලැබගේ ආරම්භක නායකය පස්සේ කොටින් මරපු මම තමයි පළවෙනි චෝදිතය ඒකේ. ඉතින් අවුරුදු දෙකක් කට්ටි පැනපැන හිටියේ. තුන්වෙනි අවුරුද්ද ඉන්දියාවට පණගත්තා. විජය කුමාරතුංග ඒ අවස්ථාවේදී මට රකවරණ දුන්නු පුද්ගලයන් අතරින් එක්කෙනෙක්. ඒක දන්න පිරිස මෙතන ඉන්නවා. රකවරණ දුන්න විතරක් නෙමෙයි විජය ජය ජවදන ලිපිය ලියලා අස්සම් කරලා විජය සරත් මුද්දටගමයි වාමාංශික නායකයෝ විවියන් ගුණවර්ධනලා අස්සම් කරලා කිව්වා අපේ කණ්ඩායම නිදහස් කරන්න ඕන. හේතුව දැන් ඕගොල්ලෝ ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කරලා තියෙනවා. ඒ ගිවිසුම යටතේ එක එක්කෙනාව නිදහස් කරනවා. මේගොල්ලන්ව නිදහස් කරන්න ඕන කියලා. එපමණක් නෙමෙයි විජයගේ අන්තිම දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වෙච්ච සහෝදර සහෝදරියෝ මෙතන ඉන්නවා. විජය රැස්වීමේදී කිව්වා දයන් අපිට එනවා අපේ පක්ෂයට එනවා කියලා කිව්වා. මාස ගානකට පස්සේ විජය මැරුවා කොටි ජනතා විමුක්ති පෙරමුණ. ඒ බලාපොරොත්තුව සහ ඒ පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා තමයි මහජන පක්ෂය 117 දෙනෙක් මැරෙද්දී මම මහජන පක්ෂයට සම්බන්ධ වුණේ. මම ජීවිතේ සමාජිකයෙක් විඳලා තියෙන එකම දේශපාලන පක්ෂය දේශපාලන සංවිධානවල ඉඳලා තියෙනවා. එකම විප්ලවවාදී සංවිධානවල එකම දේශපාලන පක්ෂය මහජන පක්ෂය වෙන්නේ එහෙමයි. දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මට මතකයි කියනවා දැන් ඔයා අර හැංගිලා හිටපු තැන ඉඳන් ගියාම විජේට කියන්නේ නැතුව ඔයා නෝට් එකක් දැම්මනේ. එයා මට කිව්වේ නැහැනේ ඔයා හැංගිලා ඉනවා කියලා. මම ඒ නෝට් එක දැක්කේ මම එයාගේ ඩයරි එක බල බල ඉඳද්දි. ඒ කියන්නේ ඩයරි විජේගේ ඩයරි හොරෙන් බැලුවා. ඒ වෙන දෙයක් ඔයා ගන්න. ඩාරිය බලද්දී මම දාපු තුණ්ඩුව තිබුණා. මාව හංගල තියාගත්තට බොහොම ස්තුතියි. මම දැන් මෙතනින් යනවා කියලා. විජේක ඩාරිය තියාගෙන ඉඳලා තියෙනවා. චන්ද්‍රිකාගේ ඩාරිය හොරෙන් ගියවෙනකොට ඒක හම්බුණා. ඒක මට කිව්වේ චන්ද්‍රිකා. ඔස්ලෝ වල. ඉතින් එතුමියට මතක් කරගන්න වෙනවා ඇයි මම එදා නොහිටියේ කියලා. විජේව ඝාතනය කරනකොට ජනතා විමුක්ති පෙරමුණ අවමගුල්ලන. ඊට පස්සේ හැබැයි ලන්ඩන් වල හම්බ වෙනකොට එතුමිය ගෙදරට ගෙනියලා පෙන්නලා දුන්නා. ඔන්න දයන්ලා ඇවිල්ලා අර විජේගේ පෝස්ටරේ කරපු පෝස්ටරේ අපේ ගෙදර බිත්තියේ තියෙනවා කියලා ලන්ඩන් එකේ පෙන්නුවා. විජේගේ මරණය පසුව ලංකාවට ඇවිල්ලා ඒ ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව ඒ ෆැසිස්ට්වාදී විරුද්ධව ඒ සටනකට සහභාගී වෙච්ච පුද්ගලෙක් හැටියට පමණක් නෙමෙයි ඊළඟට නිලේන්ද්‍ර දේශප්‍රීතම ප්‍රසිද්ධ සිනමාකරුවෙක්. අපි එක්කව වෙලා විජේ වෙනුවෙන් ඩොකියුමෙන්ටරි ෆිල්ම් එකක් කරා. ඒක රූපවාහිනිය පෙන්නවා විජය වෙනුවෙන්. ඒක බන්දුල පත්ම කුමාරගේ නිෂ්පාදනයක්. නිලේන්ද්‍ර දේශප්‍රිය
තමයි අධ්‍යක්ෂක ඒක මගේ අදහසක් සහ ඉදිරි රචන ඒ හන්ද මහජන පක්ෂයේ උපලේකම්වරේ ඌ හන්ද පමණක්ම නෙමෙයි අද මම මේ කතාව කරන්න ඒක ඉතින් චන්ද්‍රිකාට මතක් කරලා දෙන්න වෙනවා දැන් මිත්‍රවරුනි විජය අලුත් දෙයක් කරන්න හදුවා මොකද ඒ අලුත් දෙය ඒක අදට හුඟක් වළංගු අදට හුඟක් වළංගුයි විජය අලුත් විපක්ෂයක් නිර්මාණය කරා විතරක් නෙමෙයි විපක්ෂයට අලුත් දර්ශනයක් දෙන්න උත්සාහ දරුවා විජය නව වමක් නිර්මාණය කරා එක විට නව වමක් සහ නව මැදක් සම්ප්‍රදායික වමක් තිබුණා වෘත්තීය සමිතිපත පදනම් වෙච්ච තරමක් වායවෘත වෙච්ච නාගරික වමක් විජය ඊට වඩා වෙනස් නව ජනතාවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වමක් යව්වන වමක් නගරේ උපනගරේ වඩා දුගී දුප්පත් තරුණ තරුණියන්ගේ වමක් නිර්මාණය කරා ඒ අතරවාරයේම අලුත් මැදක් නිර්මාණය කරා ප්‍රේමසිරි සහෝදරට මතක ඇති විජය ඒ ඔබලා ඒ ආරම්භ කරපු අවස්ථාවේදී සමහර තැන්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 60 140 හැටියට කැඩුනා 60ක් මහජන පක්ෂයට ගියා සමහර තැන්වල 50ට 50 කැඩුනා 40ට 60 අනිත් පැත්තට කැඩුනා ඉතින් අලුත් සංස්ලේෂණයක් අලුත් දෙයක් පැරණි වමත් නෙමෙයි පැරණි ශ්‍රී ලංකා එකත් නෙමෙයි විජය මැනි ව්‍යාපෘතයන් නිර්මාණය කළා ඒක අලුත් සමාජවාදී දර්ශනයක් විජේගේ ගෙදරට ගියාම ඒ කියන්නේ අර චන්ද්‍රිකාත් එක්ක ගෙදර නෙමෙයි විජේගේ වෙනම කාමරයක් තිබුණා විජේගේ අම්මලා ගෙදර. විජේට නිස්කලංකව ඉන්න ඕන කොට මේ බඩුන් අහන්න නැතුව ගියේ එතනට. ඒ ෆිල්ම් එක හදනකොට අපි එතනට ගියා. එතන විජේගේ පොත්පත් තිබුණා විජේගේ චේගේ වාරාගේ පින්තූර තුනයි. ෆිඩෙල් කැස්ට්‍රෝගේ පොත් ගණනාවක්. විශේෂයෙන්ම ආගම ගැන ෆිඩෙල් කැස්ට්‍රෝගේ පොත. හොඳට කියවලා මාක් කරපු ඒ පොතක් තිබුණා මට මතකයි විජයයි මමයි ඔසි අංගෙන් ප්‍රේමසිරිත් හිටියා රනිල් වික්‍රමසිංහත් හිටියා ඒකත් කියන්න ඕනනේ ඉතිහාසය මකන්න හොඳ නැහැ අපි මොස්කව් නුවරට ගියා ජාත්‍යන්තර ශිෂ්‍ය හා තරුණ සමුළුවට විජය ඉතාමත්ම ආදරයෙන් සහ කැමැත්තෙන් හිටියා කියුබානු ක්‍යුබානු දේශපාලනය ක්‍යුබානු සංස්කෘතිය ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දැඩි සටන්කාමි අධිරාජ්‍ය විරෝධය ඒ සමගම නැටුම් ගැයුම් වැවුම් යෞවනත්වය සංගීතය නවීකාරක අධිරාජ්‍ය විරෝධයක් නවීකාරක වමක් විජේට ඒක හුඟක් කිට්ටු වුණා ඒ වම විජේදී උත්සාහ දරුවේ ලංකාවේ අධිරාජ්‍ය විරෝධී අරගලේ පරණිවම තරුණ කාලේ කරපු දේ අලුත් විදියකට කරන්න. ඒ කියන්නේ ආපස්සට යන ගමන නෙමෙයි ඉස්සරහට 21 වෙනි සිය වසරට එල්ල වෙච්ච නවීකාරක යෞවන සමාජවාදී ප්‍රගතිශීලී ගමනක් යන්නේ. අධිරාජ්‍යවාද විරුද්ධ වෙන්න පුළුවන් ධනවාදයට විරුද්ධ වෙන්න පුළුවන් ඉදිරිගාමීව හෝ පසුගාමීව මිත්‍රවරුනි. අපේ අද විපක්ෂය තුලත් ඒ ප්‍රශ්නේ නැතුව නොවේ. නැතුව නොවේ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන විජය ඉදිරිගාමීව ධනවාදයට අධිරාජ්‍යවාදයට වඩා ප්‍රගතිශීලී වඩා ඉස්සරහින් තියෙන සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටියා විජයගේ සමාජ සාධාරණත්වයට ජාති ආගම් කුල ભેද තිබුණ නැහැ ෆිඩෙල් මෙන්ම චේගෙවාරා මෙන්ම විජේ මානවවාදී මට මතකයි දැන් මේ දවස්වල තියෙනවනේ අර සිංහලයේ කියලා අලුත් විලාසිතාවක් ඒකට හොඳම උත්තරය දුන්නේ විජය කුමාරතුංග නුවර රැස්වීමකදී ඒක මතක ඇති මෙන්න සමහර සහෝදර සහෝදරියන් ඒ කාලේ සිංහලයේ තිබුණේ නැහැ නමුත් ඒ වාගේම මතවාදයන් තිබුණා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ගහන්න ඕනේ ගලක් අතර ගන්න ජාතිවාදය ඇතුළුව ඒ බවක් තිබුණා නමුත් විජේ
රස්වි මේ කිව්වා මගේ ඥාතියෙක් ඉන්නවා මේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් ඔය කිව්වේ කාලපන්සේක මහාචාර්යතුමාගෙන මම ඌගෙන් හොඳට හොයලා බැලුවා මේ සිංහල ලේ කියලා එකක් තියෙනවද කියලා මම කියන්න විජය ඉතින් ඔහුමට තෝරලා දුන්න ලේ වර්ග හතරක් තියෙනවා A B A B සහ O ඒක තමයි ලේ වර්ග ජන වර්ගයන් අනුව ලේ වර්ග කරන්නේ නැහැ එහෙම දෙයක් නැහැ එහෙම ලේ ජාතියක් නැහැ මේක කිව්වේ විජය ඉතින් විජය බොහොම පැහැදිලිව ඉටාගෙන හිටියා අධිරාජ්‍යවාදයට විරුද්ධ වුණත් ධනවාදයට විරුද්ධ වුණත් අපි විරුද්ධ වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් වෙනුවෙන් නැත්නම් ඊට වඩා පටු දෙයක් වෙනුවෙන් නෙමෙයි ඊට වඩා පුළුල් දෙයක් වෙනුවෙන් ඒක අද අපි හොඳට මතක තියාගන්න අද මොකද්ද වෙලා තියෙන්නේ ප්‍රගතිශීලී කියලා ජාතිවාදයට විරුද්ධයි කියලා අන්ත ධනවාදයයි අධිරාජ්‍යවාදයයි බදාගෙන ඉන්නවා මේ ආණ්ඩුවේ පිරිසක් සහ ආණ්ඩුව වටා එක්රොක් වෙලා ඉන්න ඊනියා බුද්ධිමතුන් පිරිසක් සිවිල් සමාජයේ කියාගෙන විජයගේ ප්‍රගතිශීලීත්වය විජයගේ ජාතිවාද විරෝධය අන්ත ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට නව යටත් විජයවාදයට තදින්ම විරුද්ධ වෙච්ච ප්‍රගතිශීලී චින්තනය අනෙක් අතට අපේ ශ්‍රේණීන් වල වර්ධි මතවාදයක් තියෙනවා අධිරාජ්‍යවාදයට පරගති ධනවාදයට විරුද්ධව ඕනේ කුණු අරපයක් කිව්වට කමන්නේ නැහැ අයියේ ඕමෝනේ පසුගාමි ගල් යුගයේ මතවාදයක් පාවිච්චි කරත් කොච්චර ભેදමින් වුණත් කොච්චර ජාතිවාදී වුණත් කොච්චර කැත වුණත් ඒ කතාව කිව්වට කමන්නේ නැහැ අයියේ එහෙම දෙයක්වත් තියෙනවා නමුත් විජය පිරිසිදු මතවාදයක් පිරිසිදු දේශපාලනය පවිත්‍ර ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් පෙනී සිටියා දැන් මිත්‍රවරුනි අද අද දේශපාලන දියා බලනකොට තත්ත්වය මොකක්ද මිත්‍රවරුනි විජයගේ අන්තිම කතාව ගැන අපේ ආදරණීය දිවංගත රංජිත් නවරත්න මහතාගේ පුත්‍රයා අසංග මතක් කරාද අත වශයෙන් මේක මටත් මතක් වුණා ඊයේ පෙරේද හෙට උදේ ඩේලි මිරර් පත්‍රයේ තියෙන ලිපියක ඒක මම උගුටලා දැක්කලා තියෙනවා විජේගේ කැම්බල් පාක් ඒ අන්තිම කතාව කැම්බල් පිටියේ ඒ කැම්බල් පිටියේ රස්වීමට චන්ද්‍රිකා එන්න බැහැ කිව්වා එනි විජේගේ මේ අන්තිම රස්වීම ජීවිත කාලේ ඒක ඉතින් එයා දන්නේ නැතුව ඇති ඒකට ආවේ නැහැ දැන් විජය ගැන කතා කරන්නේ චන්ද්‍රිකා UNP කත්තක එක්කවලයි JVP කත්තක එක්කවලා විජය ගැන කතා කරන්නේ චන්ද්‍රිකා ආවෙ නැති කැම්බල් පාක් රස්වීම විජයගේ අන්තිම ජීවිත කාලේ අන්තිම රස්වීම ඒකේ විජය කිව්වා ඉන්දියාවේ 26 වෙනි ප්‍රාන්තය කොහොම ඇමරිකානු අධිරාජ්‍යවාදී තෝතන්න වෙන්න ඉරදෙන් නැහැ කියන ඒ අරගලයේ වෙනුවෙන් විජය කිව්වා කොළ කොටියෙක් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ වෙඩික්කරුවෙක් මගේ හිස කැබලි කරන්න වෙඩිල්ලක් තිබ්බත් මම ඒකට බයයි මේ අරගලේ නවත්තන්න නැහැ කියන දැන් ඉතින් කොළ කොටි ආණ්ඩුවන්න තියෙන්නේ කොළ කොටි කියන අර එදා හිටපු කොළ කොටි නෙවෙයි නම දැන් මේ ආණ්ඩුව මවුන්ටරම් පෙන්නේ මේ කොළ කොටි ආණ්ඩුවක් තමයි කොටින්ට හිතවත් කොටිත් එක්ක සාමගියුතුන් ගහපු කොළ කට්ටිය ඔක්කොම කොළ කට්ටිය එහෙම නෙමෙයි නමුත් මේ කොළ කට්ටිය එහෙම කරපු කට්ටිය ඒක කොළේ වහලා ගලේ ඉතින් ඒ කොළ කොටි ආණ්ඩුවක් තියෙනවා සහාර ජනතා විමුක්ති පෙරමුණේ වෙඩික්කාරයෝ කියලා කිව්වේ ඒගොල්ලොත් මේකට සහයෝගය දුන්නනේ තාමත් සහයෝගය දෙනවනේ ඉතින් මේගොල්ලන්ගේ හවුලක් තමයි අද තියෙන්නේ ඒ කරන්න හදන්නේ මේ ආණ්ඩුවෙන් මේ කොළ කොටි ආණ්ඩුවෙන් අර විජේදා අන්තිම කතාවේ කියපු දේ ඉන්දියාවේ 26 වෙනි ප්‍රාන්තයක් නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකානු අධිරාජ්‍යවාදී තෝතන්න බවට පත් කරන මේ රට ඉතින් විජයගේ අරගලය අතිශය වැදගත් වෙනවා එදා විජය නවත්තපු තැන තමයි අද අපිට ආපහු ආරම්භ කරන්න වෙලා තියෙන හේතුව ඒකම තමයි ඒ කට්ටියම තමයි
දැන් අත්වල් බැඳගෙන මේක කරන්න හදන. ඒ කරන්න හදන්නේත් එදා විජය අන්තිම කැම්බල් පාක් රැස්වීමේ එපයි කියපු විරුද්ධ වෙච්ච දෙයි.